මෙවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ශ්‍රී රජනිෂ් කිව්වට දන්න ප්‍රමාණය අඩුයි. බොහෝ අය දන්නේ ඕෂෝ කිව්වමයි. 1931 දී ඉන්දියාවේ උපත ලද ඕෂෝ 1990 දී සිරුර අත්හරිනවා. ඒ කියන්නේ මිය යනවා. 1985 දී ආගමන විගමන නීතියක් උල්ලංඝනය පිළිබඳ චෝදනාවකට ඇමරිකාවේ රොනල් රේගන් පාලනය ඕෂෝව එරටින් පිටුහල් කරනවා. නිකන් නෙවෙයි පිටුහල් කළේ කියලා තමයි අදත් බොහෝ අය විශ්වාස කරන්නේ. රොනල් රේගන් පාලනය ඕෂෝව ඇමරිකාවෙන් පිටුහල් කරන්නේ ජීව රසායන විෂ එන්නත් කරලා බවට අදත් විශ්වාස කරනවා. ඕෂෝ ටික දවසකින් මිය යනවා. ඕෂෝ කවුද? ඇයි ඕෂෝගෙන් අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ? ඕෂෝ දාර්ශනික මත පල කළ අයෙක්. ඕෂෝ තමාව හඳුන්වා ගත්තේ සැබෑ ලෙසම පවතිනා කියලයි. ඕෂෝ දේශපාලනය සහ ආගම ගැන විවිධ මත පල කරලා තියෙනවා. වරක් ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඕෂෝගෙන් මෙහෙම අහනවා. ආගමෙන් දේශපාලනය වෙන් කිරීම ගැන ඕෂෝ ඔබේ අදහස කියන්න කියලා. ඕෂෝ උත්තර දෙනවා. දේශපාලනය ලෝකායතයි, ලෞකිකයි. දේශපාලනඥයා ජනතාවගේ සේවකයයි. ආගම පූජනීයයි. ජනතාවගේ ආධ්‍යාත්මික මඟ පෙන්වන්නා ආගමයි. ඇත්තටම මේ දෙකෙන් පහත්ම පහත් වනුයේ දේශපාලනයයි කියලා ඕෂෝ කියනවා. උසස්ම අයකුට මැදිහත් වෙන්න අයිතිය තියෙන බව ඕෂෝ පවසනවා. නමුත් පහළම අයකුට නැත්තම් පහත්ම අයකුට ඒ අයිතිය නෑ කියලා ඕෂෝ කියනවා. සරලවම කිව්වොත් දේශපාලනඥයා පහත්, දේශපාලනය පහත්. ඒ නිසා ආගමට මැදිහත් වෙන්න ඊට අයිතිය නෑ කියලා තමයි ඕෂෝ එදා කිව්වේ. ඕෂෝ කියනවා ආගමට මේ ලෝකායත නැත්නම් ලෞකික බලයක් නැහැ කියලා. නමුත් දේශපාලනයට සියලු විනාශකාරී අවි තියෙනවා කියලා ඕෂෝ කියනවා. ඒකම ඕෂෝ කියනවා දේශපාලනයට හදවතක් නැහැ කියලත්, ආගමට හදවතක් තියෙනවා කියලත් ඕෂෝ කියනවා. දේශපාලනය ගලක් වගේ කියන ඕෂෝ මේ ගල මැරිලා නමුත් ඒ මැරුණු ගලට පවා ආගම කියන මල විනාශ කරන්න පුළුවන් කියලා කියනවා. දේශපාලනය හරියට ගලක් වගේ මැරිලා. හැබැයි මේ මැරිච්ච ගලට රටකුත් විනාශ කරන්න පුළුවන් කියන එක අද ඔප්පු වෙමින් තිබෙනවා. පහත්ම පහත් දේශපාලනය ආගම පවා විනාශ කරමින් ඉන්නවා. සියලු පව් වහගන්නට සුදු ඇඳගෙන කළු ඇවිදින් වගේ ආගම විනාශ කරන අපේ දේශපාලනඥයින් රටේ ජනතාව තාමත් තේරුම් අරගෙන නැති බව කිව යුතුයි. විහෙර ගිල්ල එකාට අග්ගලාව කජ්ජක්ද කියලා කතාවක් තියෙනවා. දැන් බලමුද මේ දේශපාලනඥයින් මේ රටම ගිලගෙන තියෙන විදිහ. අද වන විට අපේ රටේ සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ 10ක් ණයයි. උපදින්නට ඉන්න දරුවන් පවා ණයයි. මොකටද ණය අරගෙනද? නැහැ. අද වන විට රටම ඩොලර් බිලියන 23,000ක් ණයයි ලෝකේට. ඒ කියන්නේ ඩොලර් ට්‍රිලියන 23ක් ණයයි. හිතාගන්න පුළුවන්ද? මොනව කරලාද? අපි හොරකම් කරලාද? ආගමත් එක්ක සසඳුවාම පහත්ම වන දේශපාලනේ මේක තමයි මේ රටට කරලා තියෙන්නේ. ඒකයි ඕෂෝ කිව්වේ දේශපාලනේ පහත් කියලා. හැබැයි ඕෂෝ කියනවා පහත් වුණාට දේශපාලනේ ගලක් වගේ මැරිලා නමුත් ගලකට මලක් වුණත් විනාශ කරන්න පුළුවන් කියලා. අද වන විට මේ දේශපාලනේ අපේ රට විනාශ කරනවා කියලා
පිළිගන්නම වෙනවා. ඔබේ උපදින්න ඉන්න දරුවා කාගෙන්ද මොකටද ණය ගත්තේ? ඒ තරමටම ණය අරගෙන හොරා කාපු රටක් කියලා පිළිගත යුතුමයි. මේ දේශපාලනඥයින් ඔබේ මතු උපදින්නට ඉන්න දරුවන්ව තව තවත් ණයකාරීන් බවට පත් කරනු නොඅනුමානයි. දැන් අද ආහාර උද්දමනයේ අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 5 වෙනි රට. අපිට උඩින් ඉන්නේ ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව, තුර්කිය, ඊළඟට ශ්‍රී ලංකාව. ඉතියෝපියාව සහ මෝල්ඩෝවාව අපට පහළට ගිහිල්ලා. ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ සභිකයින් 10 දෙනෙකු ලිපියක් ලියලා තියෙනවා. කාටද මේ ලිපිය ලියන්නේ? ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ බ්ලින්කන්ට සහ සමන්තා පවර්ට. මේ ලිපියෙන් කියනවා ශ්‍රී ලංකාවේ 60%කට වැඩි පිරිසක් 60%කට වැඩි පිරිසක් එක ආහාර වේලක් මගහරිනවා නැත්තම් අත්හරිනවා කියලා. කවුද මේ ලියන්නේ? ඇමරිකානු කොංග්‍රස් සභිකයින් 10 දෙනෙක්. එහෙම කරලා තමයි අද ඒ අය ජීවිතේ අනිත් අවශ්‍යතා සම්පූර්ණ කරගන්නේ කියලා මේ ඇමරිකානු කොංග්‍රස් සභිකයින් 10 දෙනා රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ බ්ලින්කන්ට සහ සමන්තා පවර්ට ලියලා තියෙනවා. එහෙම ලියලා මේ කොංග්‍රස් සභිකයින් ඉල්ලනවා මේකට මැදිහත් වෙන්න, උදව් වෙන්න කියලා. එක වේලක් කෑපසු තවත් වේලක් කන්නේ කොහොමද කියලා හිතන තැනකට ශ්‍රී ලංකාව පත් වෙලා තියෙනවා කියලා ඔවුන් ලියනවා. නමුත් ඕෂෝට අනුව පහත්ම රැකියාවේ නිරත අය තාමත් මොකද කියන්නේ? සබන් ගාලා නාපු අයවයි, තමන්ගේ ගෙවල් ගිනි තියපු අයවයි, ගාලු මෝදර පිට්ටනියට සිදු කළ හානියයි ගණන් බල බල ඉන්නවා. තව කණ්ඩායමක් 22ක් හදාගෙන තව ගේමක් ගහන්න ප්ලෑන් කරනවා. ත්‍රස්තවාදී පනත දාගෙන රටේ තරුණීන් මර්ධනය කරන්න හදනවා. ආයේ පේනතෙක් මානයක වැඩපිළිවෙලක් නැති මේ අය දැන් ඉතින් හෙට අනිද්දා වෙනකොට පක්ෂ කඩාගෙන ඇමතිකම් බදාගෙන රටේ ඉතිරි ධනයත් හූරගෙන කන්න සූදානම් වෙනවා. පිහිනුම් තටාකේ සබන් ගාලා ලෝකයටම අපිව හැල්ලු කළේ මෙන්න මේ මුන් කියලා ආයේ මැජික් පෙන්වන්න හදනවා. රටවැසියන් හැටියට දැන් මතක තබාගෙන විතරක් මදි. රටවැසියන් හැටියට දැන් සූදානම් විය යුතුයි කියලා අද ටෙලිවැකිය මතක් කරනවා මේ පහත්ම රැකියාවට උත්තර දීම සඳහා.